දනි සද්ධාවන්ත පින්වතුනි සීලවතිේශවන භාවන මධ්‍යත්තානේ බදාාදා දිීනවල පවත්වන හුද කලා භාවනාදිනය තමයි අද දවසත් එදිල තියන්නේ එ හුද කලා භාවනාව කරන ආකාරය එයින් උපරිම්ප්‍ර පලරෝේජන අනුන්ට කරදරයක් නොවන ආකාරයට තමන් හැසිරෙන ආකාරයත් දිගින් දිගට මාපි පැහැදිලි කරගෙනාව ඒකම මේ භාවනා දිනේදී මීට මාසකී පයකට පෙර ඉඳලා. බුදුහාන්දරෝ දේශනා කරපු සතිපට්ටාන භාාවනාව. කුම නොහෝ සතිපට්ටාන භාවනාවක් කාය වේදනා චිත්ත දම්ම කියන මේ සතර සතිපට්ටානය වැඩෙන විදිහට. පුහුණුවක් ලබනොවන. ඒ පුහුණුවේ අවසානයේ. පුහුණුවෙන් ලැබියතු මූලිකව අවබෝධය තමයි සම්මා දිිට්ටිය සම්මා දිිට්ටිය උගක්කය හිතාගෙන ඉන්නවා ඉගෙනගන්න ලබාගන්න පුළුව එකක්තිය සාකච්චා කර ලබාගන්න පුළුව එකක්ය ඒමොකද තමන්ගේ මේජීවිතය තුළ ලැබූ සියලු දේවල් කියියල යස හිසවරු මදහම ලබාගත්තේ විශය පිනිසියවසේ ඉගෙනගනයි සාකච්චා කරලායි ඒ වගේම වෙන මානුසක ක්‍රියාකාරකම් කරලා නමුත් සම්මාධීට්ටිය ඔය එකකින්වන් ලැබෙන එකක්නින් ඉගෙනගන ලැබෙන්ඩත් බෑ විභාගල ලබාගණ්ඩත් බෑ සාකච්චා කර ලබාගණ්ඩත් බෑ ඒ වගේම සිල්රැකල විරහ ලබාගණ්ඩත් බෑ දන්දීල තරහ ලබාගන්නත් බෑ සමත භා වනාකරල ලබාගන්නත් බෑ තවට සම්මාධිට්ටයේ ලැබෙන්නේ ඒකා යන ක්‍රමය ඇති එන්නේ සතර සතිපට්ටානය වැඩීමගේ ලබ දොන්ගු දේශනකන්. සම්මාධිට්ියී තියන මූනික ගුණය තමයි සංසාරයක් හදන්න ඇති දැක්මක් තිබී තකට සම්මාදිීට්‍යියයට විරුද්ධ සෑමදිට්ටියකම ස්වරූපය තමයි සංසාරයක් නිර්මාණී වී. සංසාරයක්හදන නැති දිට්්‍යියය සම්මාධීට්්‍යය වසයනු. හොඳ සංසාරයක් කදන දිීට්්‍යියය කම්මස්සක තා සම්මාධිට්්‍යය වසයනු නරක සංසාරයක් කදනදිට්ටිය මිත්‍ය අධෂ්තිය වසයනු ධර්මය සඳහග. ට මූලිකව බෞද්ධයක් අඩුම ගාන දහදුරුවෝ දශනා කරපු ඔය දිිට්ටි තුන ගැන්න දැනුවත් වෙලා තියද ලෝකෝත්තර සම්මාධීට්ටියය කම්මසකතා සම්මාධීට්ියය හා මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දුෘෂ්ටි කියන්න අමුතු දයන්නෙ වේ නරක සංසාරයක් අගෙන දිීට්ටිය දැක්ම එතකොට කම්මසකතා සම්මාදිීට්ටිය කියන්නේ නිවන්දැකි මක්නෙවේ ලෝකෝත්‍ර වී මක්නෙවෙේ ලෞකි කත්වයේ හොඳ සංසාරයක් නිර්මාණය කර ගැනි තැන් ගගක්කය මුලාවට පත්තෙන්නේ ලෝකෝත්තර් සම්මාධිට්කය කියලා රැවැටෙන්නේ හිතන්නේ කල්පනා කරන්නේ කම්මස්ස කතා සම්මාධිත්්විය කම්මස්ස කතා සම්මාධිත්්කිය මනුසය ළඟතියෙන්න්න බුදුහමුදුරු දේශනා කරන්නේ අවංකෝ එයා ර පන්සිල් රකින වෙලාවක පන්සිිල් කැඩෙන් නඇති වෙලාවක තියෙන දිට්ටිය මනුස්සයගේ කම්මස කතා සම්මාජිත්්‍යය එහමනැත්න පන්සිල් රැකගරන සමත භාවන අමක් කරන කොට තියෙන්නේ කම්මස්සකතා සම්මාජිට්ටියය එනිසාෙන් බෝදසත්යන්ට හම්බ වෙච්ච පන්සිල් රකින සියලු මනුස්්‍යයෝත් ඒවගේම පන්සිල් රැක පන්සිල් ඔලට වැඩී අධිශීලයක් රැකිමින් රූපාවචර හෝ අරූපාවචර ධාරලාබීින් හැම දෙ නාමත් බුදු හමුදුරුව හැඳින් වේ ලෝකෝත්තර සම්මාධීත්‍යයක් තියෙන පුද්ගල විදියට නෙමි. සංසාර විමුක්තියක් අවබෝධ කරගත්තය පුද්ගල විදිට නෙවේ.ඒගොල්ලො සංසාරයක් හදන පුද්ගලි. වෙනසු නේ. මසකතා හම්ී හදන සංසාරය මනුස්ස දේව ද්‍රහ්ම කියන හොඳ සංසාර සවරුපයකුත් මිත්‍යදෘෂ්තිය මගින් හදන සංසාරය හැමවිටම සතාපය සංසාරයකුත් වීමයි දැ සතිවට්ටානේ වැඩුවෝ ඒ භාවනාව නිසියාාකාරවෝ බුදුහාමුදුරෝ දීපකමටහනක් වැඩීම තුළ ඒ වඩන ශ්‍රාවකයාට බුදුහාමුදුරෝ දේශනා කරන කවද හරි ලැබෙන්ඩෝනේ ලෝකෝත්තර සම්මාධිච්චය හරියට කරු. එතකොට මේ හරියට භාවනාවක් කරගඩ බැරිවෙන හේතු ගොඩක්තිෙන් හේතු ගොඩක්තිෙන්. එන්නේ හේතු ගොඩ තමන්තුල, සක්‍රීය වෙන බව දන්න ඇත්නාම් එයා භාව මහන් සිවනාට වැඩිච්චි භාවනාවක් තියෙන්ඩ බෑ. පන්දිගින් දිගටම හැමෝම පැටලෙන හැමැවොම මුලාවෙන හැමෝම අහුුවවෙච්චි ලොකුම වැරද්ද කියා දුන්නා. මගද සතිවට්ටානයක් වැඩෙන්ඩ බෑ සබ්භ පාපස්ස කරනංගුණේ නැති අවත්ථාවක. සියලු පව් දුරුවෙක්කින් ැති තැනක සතිබට්ටාන භාවනාවක් ආරම්භ කරඩුව අත්බෑ ත සියලු පව් දුරුවෙක්කින් නැතිතනක් කියන්නේ පවු් හතක්ති මෙ පව් හතෙන් හත්තනි පාපය සම්ප්පලාපි මෙතන ඉන්න කාටහරි මේ දක්වා මහන්සේලා භාවනාව දියුණු නැතිනං ඔන්නවේ හත්තවෙනි පාපය තමල් ලඟතියනෙ හින්දයක වන්න ඒක වපුරන්න මෙහහි අප හින්දයි වෙන් ඒ ගැන දන්න ඇති හිදයි වෙන්. ටකට ඔයහත්වැනි පාපය කිය එක පිළිගන්න කැමැතියක. සබවාපස් අකරණං ගුණේ නැතුවකවදාවත් කුසල සෝප සම්පදා ගුණයකට යන්නබයි. කුසල සූප සම්පදා ගුණේ කියන්නේ පංසිිල් රැ නෙවේ සිල් රැකීම නෙවයි සීලයකින් ග්ඩ පුළුවන් උපරිම තැන් සී ගන්න පුලුව පරිම තැන කියන එක කිවවාම සීලයකින් උපරිම තැන තමයි සබවප සකර නගු තර කොච්චර සිල් රැකත් ඒ සීලිය තුළත් අකුසල් දෙකක් සක්වියෙන් ඒ අකුසල් දෙක තමයි අභිද්‍යා ව්‍යපාත් ජ සම්පත් පලා අපේ හිස් වචන මෙිහේ කතා කරන මුහතක් ගානේ කොච්චර සිල් රැක්කත් තියනෙ දිටිය මිත්‍යා දෘෂටියයි පිළිගන්ඩ වැැරි බෞද්ධයාට සතිබට්ටානි වඩන්න බෑ මොකද හේතුව සම්ප්පලාපය බිහි කරන්නද අභිද්‍යාව හෝ ව්‍යාපාදය උදව්වෙන්. අභිද්‍යා ව්‍යාපාදය සංකල්පනාවල වැඩෙන අගුසල් දෙවා එතකොට අභිද්‍යා ව්‍යාපාද දෙගෙන් කොයික හරිතිය නොනල් ඒ ඒක බිහිකරන සංකල්පන තුළ අභිද්‍යාව හෝ ව්‍යාපාදේ බිහි කරන දැක්ම දීට්ියය මිත්‍යා දෘෂ්තිියයි දැන් ඔන්නය උගුල් යහු වෙලා තමයි හඟක් අය බාාවරනා කරලව ඇසටය. පලප්‍රයෝජන් නැතුව යිසටය. කියන්නේ අපිට මේක ගැලපෙන්න්නේ මේ වහ වනාව ගැලපෙන්න්නේ අපි ඊට වැඩිය සුදු සුකන්ලාබී අපිට දැනුම තියනවා ඒ දැනුම අස්ස තින්නේ කවුද අභවිද්‍යා ව්‍යාපාත්.තොට මෙන්න මේ වැරැද්දට අවු වෙලා ගත කරන අය අපිට ඕන කරා මේ හීලව තිශය වනි දකල් ලාම්බේ. හැම දාම භාවනා කර දත්වෙනවා. නමුක් කරන්නේ කරල යන්නේ හත්වෙෙන පාපේ නිකාන් එෙදරින් දල කරනවා නංක මන්නෑ සුදුරෙද ද් පෙර බන අටසිල් සමාදන් වෙලා කරන්න අටසිල් ැඩි ත්න. ශීනය ආනිසන් යල්ල බෙන්ඩ පුළුවන්ගේ යායට නමු බු හාම්දුරුව පෙන් ර්ේෂ්ටාන් මාර්ගක් වැඩින්ද. හාමුර දීප සතිවට්ාන ර්ථක වැඩි බේ දැන් මේ සතිවට්ටාන භාවනාවත් සාර්ථකව වැඩුනොත් ලැබෙන්ඩ් ඕනේ මිත්‍යාදෘෂ්ටිය හක්කනවා කුසලස් උප සම්පදාගුණේ පවතින මොහොතක. තවකාලිකො යට පත්ේ. සභවස්ස කරණංගුණේ තිබුණාට මිත්‍යාජෘෂ්ටි හක් වෙන්නේ අපෙන් නෑගන්නේ තට්ටු මාරුවට කම්මත් සකතා සම්මාධීටයක වා කුසලයක් කරන ඕන වෙලාවක හටමහ කුසල් වෙන්ඩ පුළුව සිිල් රකින එකක් වඩ පුළුව ය ඔක්කොම කුසල් ඒක තට්ටු මාරුවට අභිද්‍යා ව්‍යාපාද උඩටින් අභිද්‍ය උඩටෙන හැමවෙලේම තියන දිිට්ටිය මිත්‍යා දුෂ්ටි ත මිත්‍යා දුෂ්යෙන් අහක් වඩ බෑහෙමනම් කුසලස් ප සම්පදාගුණය ලබාගන්න ප සම්පදාාගුණේ ලබාගන්ඩ බෑ සිිල් රැකල විතරා කුසලසු ප සම්පදාාගුණේ කොහිත්ම ලබාගණ්ඩ බෑ තර්ක කරලා තර්ක කරන තැන තියෙන්නෙම මිත්‍යා දුුස්්ට මොකද හේතුව තර්කය කියනෙ මගේ තමන්ගේ මතය හේ මතයට විරුද්ධෝ කියන කොට තමන්ට ඇතිවෙන්නේ නමවෙනි හපුු සල ල්‍යාපාදී හහි මත්‍යා දටිෙන් හක් කරන්න බැත් තර්ක කරු දැන් බනහානකොට වනහාලා මේ කහක් කරන්නක් ද හේතුව ව්‍යාපාදය එනවා සරීර ඉරි අව්ව හරහා මේ ව්‍යාපාදය අභිද්‍යාව ව්‍යාපාද හා මේ අකුසල් එන්ද දොරටු හයක්තියෙන් බ දොරටුව කණින් වනාට ශරීරය රිදනකොට එන්නේ මිථ්‍ය දෘෂ්ට. කොද රිදෙනවානන් රිදන කොට මිත්ති ද්ටි ඇයි ඒක ටක ැති එත නැතින් ව්‍යාපාද ව්‍යාවාාදය නැතුව කොන්ද රිදට සරීරංගයක් රිදෙන්ට පුළුවන් කෙනෙ ඉන්නවානම් එයාට ශරීරයක් හිමි නෑ මේක තමයි තැර ඒගොල්ලු ග්‍රහ්ම ග්‍රහ්මයායට රීරයක් ප්‍රීදන ශරීරයක් නෑඒන්නේ කුසලස් සූප සම්පදා ගුණේ විතරක් තියෙන සහංසාරික සත්‍යය. මේබින්තු කුසලස් සූප සම්පදා ගුණය හදාගත් අටේ අතරතු තත්තුමාරුවට අරමිත්‍යාදුෂ්ටයන. එකන මනුස්සත්්‍යය තියෙන සරූපි. දැන් මේ ප්‍රශ්නය විසඳන්න නං මේ අකුසලය යටගියට ෑ අුසල් දය අකුසල් දහය යට ගිහිල්ලා යට යටට ගියාම වන්න අකුසල් දහයේ අකුසල් මුල් තුනක් බවට හෙර මෙන් මේ මුල්තුන විනා විනාශ කිරීමේ පිළිලක්වොත් ැ අකුසල් දහයේ යට ගිය අයවන්නක් ලුවන් කුසල සූප සම්පදාගුණේ සම භාවනාවේ අකුසල් දය යට යවාගන එක දිගට පොවත්තන්න්නඩ බැසිීලයේ අකුසල් දහයයවාගන්න එක දිගට පවත්තන්ඩ බැසි සීලිය රවක් ප්‍රබලනෑ ආමිෂ පින්කම් තටටු මාරුවටහකුසල් ටික උඩටේ මිති්‍යදෂ්ි උඩට එතකොට සමත භාවනාවෙන් හැකියාව තියෙනවා අකුසල් දහය මේ අ අවල තියාගන්න තර කුසල් උඩ එහෙම මැරෙන්ඩ පුළුවන්න්නම් මනුස්සයකුට මරනාකන්න සිතක අකුසල් දහය යටගිහිල්ලා කුසල් උඩ තියන ස්වරූපයක්තියද අන්නයා උපදින්න බ්‍රහ්ම කියනතත් තවත් මනුස්සයෙක් කියලා උප දින්න ඒග සංසාත් බ්‍රහ්මත්්‍යයටයඒ බ්‍රහ්මත්්‍යය තුළ යා ජීවත්යෙනන අවුරුදු කෝටු ප්‍රකෝටි ගානක් හරි අරගුණ තිය අකුසල අටමත් නමුත් එයාටත් සංසාරක විසනුවන් ලැබෙනව කියලා බුදුවන් දේශන කරන්නේ එ දැ මේ පින්වතුන්ට ඔය කරන දේවල් දැනගන්න නැතුව බොරු කර කියලා මොන විසඳුමන් විසඳුම ඇත අකුසලය දන්නත් නැත්නා කුසලේ දන්නත් නැත්නාම් අගුසලේ උඩ තියන වෙලා යි ගුසලේ උඩ තියන ලාවයි දැනකනිකුම් ඒක ප්‍රතිඵලනේති මෙච්චරකල් ඔය මෙහ භාවනමත්්‍ය ස්ථානවලට ඇවිදිනොත් අර සම්පප්පලාප කියවීමේ අර්ථය මක දකොල්ලන්ට හිතෙන්නේ ඒකමයි ධර්මීගරගන්න ක්‍රමයකි ඒකමයි ආර්ේෂ්ාංග මාර්ගය වැඩෙන්ට තියෙන්ෙන පහසු අමගද ක්‍රමය මයි ස්සාවල් ලබා ගතේ ඒ ක්‍රමය මයි මර මල මුදල් ලැබුණේ ඒ ක්‍රමවිින්මයි තානන්තර ලැබුණේ ලාව ආපෙක් සාකර ගත්තේ කීර්ති පසංස ලැබිවේ ඔය කිය අකුසල් වේ අකුසල්ටික උඩ ටාරගන මයි වයසට ග නැ ව අමාරවිමික රයි දාන බුරුදු වෙච්චන හැදිි්චිකාම අත්තරඉන්න බ ඒනනි සාවිෙන් හැමදාම අර අමාරුවයි වැටෙනෝ ධර්මානුකූලෝව හැසිරෙනවා කියලා ඒකෙන් නියම් පලරෝජන ගන්නේ. දැ මේ තත්වේ උද අපි පැහැදිලි කරගනාව යංකිසි ශ්‍රාවකයෙක් ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරෝ දේශනා කරපු ඉදිහට සතිපට්ටන භාවනාව පුරුදු කරලා. අර කුසල සෝප සම්පදා ගුණේ ඒකයන්නේ අකුසල් දහයි අට පච්චරගන්න යටගිය අකුසල් මුල් ලොලි විනා විනාස කරන්න ආරම්භ වෙච්චි මොහොත ඉදලා එයා සම්මාධිට්ටි ලාබියෙක් වෙනවා. ය සංසාරය හදන්න නති මොහොතවල් පාස් පහුකරන කෙනෙක් වෙන. සංසාරය හදන්න ඇති මොතක තියෙන්නේ දිිත්තිය ලෝකොත්තර සම්මාධිත්්‍යය. දම මේ ලෝකෝත්තර් සම්මාධි්තිි ලාබියෙක්ගේ තියෙන ගුණටික, සම්මාධිත්්තිි සූත්‍රයේදී ශරීද්තාමුදුරු පෙන්න්නනවා ගුණදාසය. දැ මේ ගුණදාසය මවාගණ්න්න බැකාටව. මේ ගුණදාසයෙන් ඇන ඉගෙන ගත්ත කියලා සම්මාධිත්‍යයල වෙන්නේ. එක ම පැහැදිලිුව පෙන්ව. සම්මාධිට්්‍යි සූත්‍රයේදයන සම්මාධි්්‍යිය ලක්ෂණදාශය ගුණදාශය කවුරුහර ඉගෙන ගැන පොත්ලි්වා කියලා දේශනා කරා කියලා විභාගලි ව්වා කියලා කාටෝව සම්මාධිට්්‍යය ලැබෙන්නේ ඒ සම්මාධිත්්‍යය ලැබෙන ක්‍රමයයක් නෙමේ එතන තියෙන්නේ සම්මාධිත්්‍යය ලබපු කෙනාගේ තියන ලක්ෂණ දසයක් සම්මාධිට්්‍යියය ලැබෙන ඒකා අයන ක්‍රමය තියෙන්නේ ඒ ක්‍රමේ තමයි ආර්යස්ටාන්කම ආර්ගය සම්පූර්ණෙන් වැඩීම එතකට ඒනටැල් ඒ එකකින් කරනවා න කරන්න තියෙන්නේ එක කෘතියකින් කරනවා නාර්ේෂ්පෑන්ග මාර්ගගේ සම්පූර්ණින් වැඩෙන්ද සතිපට්ටාන භාවනාවක් වැඩීමයි. ඒ සඳහා මේ පින්වතුන්ට පැහැදිලුව ලේසියෙන් මේ කාලයේ වඩන්න පුළුවන් සක්ම භාවනාවක් ගැන ආනාභාන සති භාවනාව ගැන පැහදිලි කරා ඒටික ගගන්නලා තියෙනවා ඒවා කරන්න මහන්සුවේ අයත් ඉන්නම්. ඒ වගේ මේ ඒවා කරන්න කොච්චර මහන්සි නද අර හත්වෙන පාපය කරන හින්දා වයසට යනයත් මෙතන ඒ අයට ගැලවිල්ලක් නෑ එහෙම ධර්මය යන්න මකද අද උදේ ඒ පාපය කරලා අද දවස මහන්සි ගත්තාත් අර කුසලස් සෝප සම්පදා ගුණේ ඉහිලට අන්න බෑකෝම් කර සචිත්ත පරි ෝධ පනං ගීනගුණනට අන් බෑ. තට හද බැරි නං හෙටක් බෑ හෙටත් අර නරක වැඩි කරනු. ති කවද හරි අර තමන්ගේ සබභ පපස්සකරණං ගුණී ස්තාවර වෙනකං මේ භාාවනාවලින් ප්‍රෝජන ගන්ඩ බැරි වගේ හැමෝම අ ගුණු ගන්නඩ මුදු මේ බුද්ධ දේශනා තමන්ගේ මේ උගච්චමට අනුව බුද්ධ දේශනාව වෙනස් කරන්න බෑ මන්ට මේ ජීවිතයේ විවිධ පහසකල් ලැබුණට උගච්චමෙන් තරක කරලා සම්ප්පලාප කියලා නිවන්දකින්ට බැහ මක දෙේතන පාපය මේක පිළිගන්්ඩ බැරියට අ සතිපට්කානය ඔය සම්මාධික්කය ලැබෙන්ඩ විදියක් නෑ. සම්මාධික්්‍යයෙන් ලැබුන් නැත්නම් ම දේශනා ක ස ලක්ෂන දසචර ගන ගත ක දැනුමක් විතරයිනිසාම න ස සू්‍ර කියන්නේ සතිය ලබන ක්‍රමයක් නමේය ලබන ක්‍රමයක් ගැීම සතිපට්ටානය වැඩීමයි. සතිපට්ටානය වඩල සම්මාධිට්ටිය ලැබවද නැද්ද කියලා තීන්දු තිීරණ ගැනීමේ තමන්ට හැකියාවක් තියෙනවා සම්මාධිට්ටිල් දිිට්ටිය තුළ තියන ලක්ෂණ බුදුහාමුදුරුවෝ පෙන්නන ලක්ෂණ තියනවද නැද්ද කියලා සංසන්ධනය කිරීමෙන් හෝ අනුමාන කරගනන්නේ. එන්නේ වාසී විතරයි සම්මාධටි ත්‍රය තුළකී. තවාසයක් තියෙනවා බොරු මිත්‍යාදෘෂ්ටිී තියාගෙන ඉන්න අය ඒක සම්මාධීත්්‍යය මවන් සෝවාහනා මාර්ග පල ලැබවා නිවන් දැක්ක කියන බොරුව බොරුවක් බව තේරුම් ගණ්ඩු පුළුවන් අධර්මය ද අධර්මයක් බවත් ධර්මය ධර්මයක් බවත් වෙන් කරගණ්ඩතකොට මේ සූත්‍රයේ වෙදගත්තෙන. තැම සූත්‍රයේ තිය කරුණු දාසය එමේ වෙනකොට අපි කරුණු නමයක් කියල ති. අද පැහැදිලි කරන්න තියන්නේ දවෙෙන කරුණ තවතියන්නවා අත ගොට සම්මාධිට්ි ිලාබියක්ගේ තියෙන ගුණවල තව ගුණ හයක් අද අද කියන දවිනි ගුණය වුණුත් තව හයක්ති තො ඔක්කොම එකතුූ දාශය ඒ ගුණවලින් නැවත මතක් කරනව නම් දැනට පැහැදිලි කරපු ගුණටික මේවයි සම්මාධදිි්ිලාබියක් තුළ යා සම්මාධීට්ටිය පවතින කාලේ මෙන්න මේ අවබෝධයෙන් යුක්ත වෙනොල්. පළවෙෙන එක තමයි. කුසලංච පජානාති අකුසලංච පජානති අකුසල මූලංච පජාන කුසලංචපජානති කුසල මූංචපජා ජැර සම්ප්පලාව කියන අය සම්ප්පලාපය කල්තා කරන්න ෙම හින්ටැ දිකකුසලයක් ලොවත් දැනගැනද ඇහම්මාදට්‍ය තියන බලුවත් ද මෙහිට ඇ වැඩ නැතිදේ කතා කරන්නේ කට ඇරියොත් තියෙන්නේ සම්ප්පල භාවනමධ්‍යත්තා. ක ඒ දන්න ක නෙද්ද හර බොරුවට රඟපත් නෑ. පැදිලියෝ ගැමරමෙන්ෝ මොකදදම මේ කියන්නේ කිය දෙවිනි කාරණය තමයි ආහාරංචපජානති ආහාර සමුදයංචපජානති ආහාර නිරෝධංචපජානති ආහාර නිරෝධ ගාමනී පටිබදාය පජාන මෙ හාර ගන්නේ කඩෙන්ගන්න එක විතරහ නෙවී මෙතන ආහාර ගන්නේ සංසාරය හදන ආහාර සංසාරයට අද දුට ආහාරම සංසාරය දුකයි එන දුකට ආහාර දුකට ආහාර ටික පජානාති ඒ ආහාර අහතරත්තින හතර ඒ මොහොතේ විපස්සනාවෙන් භාවනා කරන්න වෙලාවෙන් දැම් මල්ලඟ තියෙන්නේ මෙන්න මේ ආහාරයෙන්ත මගේ උපාධනධන්නේ උපාධානහදනව කියන්නේ හාර සංසාරයක් කදන බවට හැරිලා ආහාර වනා කියන්නේ උපාධානයක් ඇතිවීම තවර ඒ හාහාරන්ට පටන පජානාතික යන්නේ සංසාරයහතන හාර හතර ගැන දැන ගැනීම දෙවෙනි ලක්ෂණ ඒ ගැනත් පැහැදිල කර නැතු ආහාරය හතර ගැන විභාගලිය ලසාහතිකයක් ගැනීම මහෝ තර්ක කිරීම සම්මාධිට්චී ලක්ෂණයේ මෝඩකමයි ලක්ෂණය ඒකට තමයි ලැට්වගට අපි දන්නවා මේක ගන්න ඒ හම්මාදිීතිය ලැබෙන්නේ ඊළඟට බුදු හමුදුරුව පෙන්නනවා සම්මා දිිට්ටි ලාබියගේ තව ලක්ෂණය මේ දු මේ දුකට හේතුව දුක නැති තැන දුක නැති කන්න ක්‍රමය මෙන්න මේ හතර දන්න එක දන්නවා දැනගන්නවා දුක නැති තැනකට පත්වෙලා ඉන්දුව දුක නැති තැනත්තියන්නේ සම්මාධිට්ිය තුළ විතරයි අනි කැම තැනම දුකතිීල එතකොට දුක තියන තැනර්මයි දුක නෑ කියලාපී බොරු හදාගන්න මේ බනහානය එක තුළ තියන දුක තේරෙන් නෑ කියන්නේ දුක්කාංච පජානති ගීනගු නුේ නැති හින්ද දුකමකක්ද කියල දරන්නේ එ මෙතනබණහනවෙලායි දුක නැතිනකා අටහරි ඒ කියනන්නේ මුහල් වැරදි බොරු සත්‍යයක් ඇැත්තක් නෙවිී ඔයිට වැඩි බොරුවෙන්ම් බරුවට ගහිල්ලනේද ලම්ප්පලාප කියන තැන දුපනය කියලා තේරුම් කරන්නේ ගොල්ලො අර දෙතිස් කතා කියවට නැද කොමල යාට එච්ච වටන්නේ එතන තියන දුක දන්නේ බනහන වෙලා වෙතින දුක දන්නේ බනහන වෙලා වෙතින දුක දන්න ඇතිකෙනා සම්මාධිච්චිලාවියෙක් වවෙන්නදත්බ කියලා විතරක් ඉන්නන්නේ වෙලා තිය දුක දන්න ඇතිගෙන සම්මාධිට්ටිලාවියක් ක වෙන්ඩ බෑ. ආමිස පින්කං කන්න තැන තියෙන දුක දන්න තිගෙන සම්මාධිට්ටිලාවියක් වෙන්ඩ බෑ. එන ආමිසපින්කමෙන් සීනයෙන් සමඳ භාවනාව ලැබෙන සංසාරික ස්වරූපතියන්නේ මනුසත්්‍යය දේවත්වය බ්‍රහ්මත්්‍යයයි එ මනුස්සත්වය දුක දන්නේයා. ඒවත්තේ දුක දන්නේය ්‍රහ්මත්වය දුක දන්නේ ඔන්න සමාදී තිලාවේගේ සන ස්වරූප තැමේටිකක් පැහැදිලි කරා ඉඩවස්සේ ජාති ජාතිය ජරා මරණ ජරාවන්න කියන එකත් පැහැදිලි කරා ඉටවස ජාති තිපජා ජාති සමද්‍යයන්ජපජානාති ජාති නිරෝධජන්තපජානාති ජාති නිරෝධ ගාමනී පටිපදාය පजाයනක සම්මාධීතිලාබී තින ගුණා ජාතිය ගැන්නේ ඉපද්දීම හට ගැනීම ඒ පැහැදිිල මගවා හටගත්ත ම මනුසේ කුුණා හවල් කාලෙදී මගේ නම මේකයි මේක ජැනගත්තර සම්මාධී තියහනකාටව වර්තමානය ඉපදීම දැනගන්න ඒ ගැන පැදිල ක සතිීකත් පැහැල්ලි කරා ට පස්ේ ජාති එන් පස්ස ජාතිය හැදන්න හේතුමක් භවය භවය ගැන හරියට දැන ගන්න බව කියන පැවැත්න ට ස බවේ හැදෙන හේතුව මේකත් දැනගන්න ඕන සම්මාධිච්ි ලා ගිතින ලක්ෂණයක් මේක දන්න ඕන සමාධි්‍යිතින ලක්ෂණය බවේ හැතන්නේ උපාධානය එන උපාධානය හැදෙ මොකගින්ද කියලා සම්මාධිච්චිලාවිය දන්නව උපාධානය ලැබෙන්නේ තන්හාාව දැමීට පෙර කියාදුඋන්නා තන්හාාව හැදෙන්නේ කොහොමද ද දැන මීට පෙර දේශනාාවදි කරේ වේදනාංචපජානාාති වේදනා සමුද යංචපජානාති වේදනා නිරෝධචපජානාති දේදනා නිරෝධ ගාමිණී පටිපදාය පජානාති මේ සම්ධී ච්චිලා වේදනගන්න තිකට වර්තමාන ඉ සම්මාධී ්ිලාවී මොනෝද දන්නේ එළි දෙක්කේ එකක් මිනියට දැක්ේකා ඒ හලින් පරික්ෂම් පාදහිච්ියයකක් පාවිච්චයකාක් ඕවද සම්මාධ්‍යයකුට සොවෙලාතින ඕෝද කල වර්තමානය අංකායි බෞද්ධි ත බුදුහන්ර සාවක වන්න පුුවන්දකු කවදාවත් වෙන්ඩුව ම කියන එකගුණේ වන්න සම්මාධ්්‍යි සුතය දැ හද පැදිලි කරගණඩ තියෙන්නේ සම්මාධ කලාබියෙක් මෙන්න මේ ගුණේ යුක්තයි කියල සැරිත්තාග්‍ර දේශනා කන්නවා මේ ගුණේ තියෙනව නං ඒත් සම්මාධ්ටි ලාබියයෙක් ඒ ගුණේ තමයි පස්සංච පජානාති පස්ස සමුද්‍යංශ පජානාති පස්ස නිරෝධංචපජානාති පස්ස නිරෝධ ගාමිණී පටිපදාය පජානති පස්ගෙන් ස් පර්සය පස පजानाග पर සිද්ුවෙන වෙලාවෙ දනගන්න සින් දැනග ාලිය वरය සිදුවෙන වෙලාවෙේ මේක हवाල් पर्යි කියලා ඒ मොහति ඒ වර්තමානී වබ මේ සම්මාධිච්චිය ගුණය තකට ස්පර්ශය ගැන එහෙම වර්තමානයේ කාටහරි අවබෝධ වෙන වනං ඉස්පර්සය නැති තැනත් එයාට වර්තමානය අවබෝධවෙන්න ඕනෑ එන දෙවිනි කාරණත් එයා සම්මාධිච්චි ලක්ෂ නැ කෙන මකක්ද ඉස්පර්ස සම්මුද්‍යාංශපජානත් ස්පර්සිය ගැන වර්තමානය අවබෝධ වෙනවන ස්පර්ශය නැති තැන අවබෝධ වෙනවනම් ඉස්පර්ශය නැතිතැන තියන ගුණය අවබෝධ වන්නත්ෝ නෑ ඒ ගුණේනවනයි ඉස්වර්සය නැති තැන තියන්නේ වනයි ඒ යුත් නිරෝධ ගාමනින් ර්ස නිරෝධංචපජානාතිය කියන්නේ එක. එ ස්පර්සය දැනගන මොහො ස්පර්සය දන්නගෙනා ඒ මොතේ මේ ස්පර්සය නැත්නම් නැති බවදදන්න ස්පර්ශය නැති තැනතියන්නේ සංසාරයන සංසාර විමුක්තිය ඉස්පර්සය තුළ තියෙන්නේ සංසාරයක් නිර්මාණී වීම ස්පර්සය තුළ තියෙන්නේ දුකා ස්පර්සය නති තැනතියන්නේ දුකා නැතිකා වගේ ස්පර්සය ඇතිවේ හේතුව දැනගන්නේ එකත් ස්පාර්සය නැති තැන හඳුල ගත්තම ලබෙන පලයා. මෙන්න මේ හේතුෙන් ස්පර්සය හටගන්න සමුදියං්‍ර පජානාතිකය නකයි. ඉල්ලඟට ඉස්පර්සිය ගැන තැනට යනක ඉස්පාර්ස සමුදතිය නැත්න ස්පර් හ ඉස්පර්සය ලබාදෙන්ට හේතුව හේතුව නැති තැනයි හේතුව ඇති තැනයි වෙන්කර ගන්්ඩ යායුතු මගත් එයා දන්න. ඒකට කියලා ස්පර්ස නිරෝධ ගාමිනී පටිපදාය ප්‍රජානාති. දැන් සරයුත්තාවන්දුනු මේ කාරණ හතර පැහැදිල් කරලා. ඉස්පරසංචපජානති ර්ස නිරෝධංපජානති ස්පර්සනනිදෝ. ස්පර්ස සමමුද්‍යයන්ජ පජානාතී, ස්පර්ස නිරෝධංච ඉස්පර්ස නිරෝධ ගාවනී පටිපදාය පජානාත කියලා මේ කාරණාහතර කියලා දේශනා කරලා ඒ කාරණා හතර දන්මානුකූලෝ කෙටිවිස්තරයක් අන්නෝ සම්මධීටි සවිත්‍රේ. ඒ කෙටිවිස්තරේ ඉස්පර්ශය නිරෝධ වෙන තැනකට යන මාර්ගය නං ආර්ය්‍යෂ්ඨාංග මාර්ගය වැඩීම මයි. වෙනතිදකට ගෙනවන සතරාතිවට්ටානය වැඩීම මයි වෙන ක්‍රමයකි ඉස්පර්ස නිරෝධයකට යන්න්න බෑ ස්පර්ස නිරෝධය තුළතියෙන්නේ සම්මාධ්්‍යියයි ඉස්පර්ස නිරෝධය තුළතියෙන්නේ දුක නෙවෙයි සංසාර විමුක්තියයි සංසාර විමුක්තිකට යන්ඩන ඉස්පර්සය නැති තැනකට අයුති ර්ශය නැති තැකට යන්න ඒ අයරන ක්‍රමය තියෙන්නේ ඒ ක්‍රමය තමයි ආර්ේෂ්ටාග මාර්ගය වැඩී මේ පින්වතුම් පුහුණු කන්න ඔය සටිපට්ටාන භාවනාව සාර්ථක කිරීමෙන් ස්වර්ෂයන් නැති තැනකට ගියහැකි හරියට කරොත් හැබැයි හරියට කරන අඩු හින්දයි රථදී කරන්න උත්සා ගන්නවා අසාර්ථකයි යටි තල පාතුකන්නේ හත්ත පාපය වැඩි ජීවයසටය භාවනා කරල වයසටය ස්පර්සය නිරෝධ වෙන තැනකට යන්නේ ඉස්පර්සය අහුදුරු ගණඩුවත් බෑ ඊ වසේතැ ඉස්පසිය නැති තැන නිවන කියලා ස්ර්ස නිරෝධ්‍යයන්ත පජානාතතික කියෙක චරි තදුරු පැදිලින්න එක තමයි නිවන්න සංසාරය නවී සංසාරම මුක්තිය දුකනෙවේ සැප ලෞකවේ ලෝකොත්තරතත්වය ස්පර්ස නිරෝධ වේචි තැනඉඟට සැරරි තාමදුර පෙන්න්නනවා ඉස්මර්සය ඇතිවෙන් නිකං ඇතිවන්නේ හේතුවක්තියනවා ඒ හේතුව ඉස්පර්ස ඇතිවෙන හේතුව සලා තනයි ආයතනයි ස්ර්ය තැනතකොට සම්මාධී තිලාමිය ආයතන ගන්න මොකක්ද කියල ප්‍රායෝකෝ දැනගන තියෙන්න්න වෙනවාඒකට වසන් කිහිල්ල ජනගන ඉභාගලියලා දැනගෙන බෑ නීතකොට ඒතන ධර්මාණකූලු ගැම්රක්තිය එවස්සේ මෙතන ස්පර්ස ස්පර්සංච පජානාතිකෙන තැන ස්පර්ශය හය ආකාරයි කියෙන පර්ස හයක් ගැන සැර ුත්හාමුදුරු පෙන්ද නො මෙන්න මේමයි සම්මාධී තිලාබයා මේවැ එකක් හට ජැනකන ඉන්දුව ඉස්පර්සායක් ඒ ඉස්පර්සාය නම් කරන්නේ චක්කු සම්පස්සජා චක්කු සම්පස් වෙන විදිහෙන හැ හැ ස්පර්සවීම රපහැට රූප ඉස්පර්සවීම සෝත සම්පස්ස ඒ වගේම ගාන ජිව්වා කාය මන මෙන්න ඉස්පර්ස හය ද මේ දන්නල කෙනෙක් මේ ඉ අභනහනයට අති දෙන්න පුලාා අප ඒක දන්නවන්න මොකද දන්නේ ඇහැට රූප පේන එක නමුත් එහැට රූප පේනුනට अं बजानाවෙන්න මටදැन रूपේन ්‍ය ැ ලර ගැනීම ව मेंන්නේ ට पर से කියने අප හිतना ्यहार भाාषාව पर सेටගල ्यहार भाष पर से කියने එක है වරදදගත්ते ඇත්තටම අධ්‍යාපන මා්‍යන්ස පස්ස කියන පාलीवाචන තේමතමයි පर्ස सिंහලෙන් මේේ विद්‍යාවට යදාගන ඒගේම विषयධාරාවකට පාතා විශය ධාරාවන වචනය ඇඳගන හැමෝම ස්පර්සය කියන්න එක බුදු හාමුදුුවන්ගේ පැහැදිලිකිරේ मारතකතරණනි වේ දන්නේ දන්නේ ලංකාවන්න වුගක් පණ්ඩිතයන්ගේ අර්ථකථන. ආන්නේකින් වයසට ගිය අයට කොහෙත්ම මේ බහාවනාවෙන් අ බුද්ධ වචනය පිරිසිදු කරගන්දුවත් බෑ. ල පණ්ඩිතියෝග්ඥකු. ඒ ප්ිතිය ස්පර්සය කියල ගන්නේ අධ්‍යාපන අමත්‍යන්සි ස්පර්ශයක් මිසාක් බුදදුහහාදුර දේශන කර පුදධර්මයයක්නවෙී. කර මි ධම බුදධ වචන විකෘති කරලා තියන්නේ කවද කිය දැङරnduොම ධම විෘ කර කිය රි විකෘ कर होග ී මිනිු මේ වාග විද්‍යාවෙන් සිංහල වචනහොල්ට ඉන්ග්‍රීසි මාල්දෙන් හෝ වෙන තැනක තියෙන බාරවල ල බුදුහමුදරගේ වචන දාලා විග්‍රහ කිරීම ඒ වයිගනගත මිනිස්සුන්ට එතකොට ධර්මී පැටලන සාධරණයි ඒ අයට විසඳමයි තියන තමං ය වච්චම අත්ල ෝඩ වගේ සති පට්ාන වැඩුවොත් විසද නැත්න විසිගන්නේ ස්පර්සය චර ගැඹුරද සට ඒ ඒ ප්‍රහ්ණි විශ්නාන් ලනවේ මංමේ කියන්නේ නමුත් මේ ස්පර්සය කියන එක මෙතැන්දි පැහැදි කරේ මකද කියලා දනගන්න. මේක මුලාවට පත්වෙන්නේ අර වැරනදි විසියල් මාලාව ඉගන ගැනීමයි ඉස්පර්සය කියලා වචනයක් කරා අපි වෙනවෙන බාසාාවල් වෙනවෙන විසියන් ඉගනගත්ත හන්දා ඒකට පැටල. එහ එකක් ෙමේ ඉස්පර්සය ගැනමත මටවැඩිය ගැඹුරවා ඉස්පර්ස හයක් ගැන බදුහමුදුුරෝ දේශනා කරන මෙිතන චක්කු සම්පස් වජ සෝත සම්පස්ස දෙලා සයගැන්නේ කන ස්පර්ස වෙලා සංසාරය හදනවා දුක හදනු දිවකාය මනසි ස්පර්ස වෙලා සංසාරය හදන අපි සම්මාධිත්්‍යය තුළ සංසාරයක් හදන්න ඇතවට ඉස්පර්සය නිරෝධ වෙන දැම් මෙතන මේ කරගෙන යන භාවනාවේට ගැලපෙන්ඩ ගත්තොත් අපි තාවකාලිකව මනස ඉස්පර්ශවෙනයකයි ඇහැ ඉස්පර්ශවෙනයකයි ඒ වගේම කනනාසය දිව කියනේ අත්තරලා ය විතරක් සලකන්න මොක අප වඩන්නේකායනු පස්සන. එන අපිට ස්පාර්ස නිරෝධයක් තේරය නෝනන් තේරෙන මේ භවනාව මුලින්ම අපිට මුණගැහැ නෝනම් මුණගැහෙන අදදකි නොනගත් දකින්නේ කායි ස්පර්ශය ජොන අනික්වා අවරධ හබේන හැටි ර් කරල වැඩක් නෑ මෙතන සද්ධ හැනවිද තර කරල වැඩක්නය. මනසට කල්පනාවල් එනෙවිදිය දම්ම අරමුණ වෙනවේද කල්පනා කරල වැඩක්නෑ. මොක දෙහේතුව ප්‍රායුගක වෙන්නමයා අපි ඔය සක්මන් භාවනාව නංකරන්නේ ප්‍රයෝගක වෙන්නේ ඇහැනෙවෙයි කණනෙවෙයි නාසේ දිවව මනසනෙවෙයි කය විතරයි. කාය සම්පස්ස ජා කියන එකයි මෙචන වැදගත්කායික ස්පර්සයක් ඇති කරන හේතුව මෙද ශර උත්හාම් දුරුදශනා කරන්න අයකට හේතුව කායායතනයි ම්කා පර්ස පර්සයක් හදන්ඩ ආයතනයක් ඕනේ ආයතනයක් නැතුව ඉස්පර්සයක් හැතින්නේ එ ස්මර්ශය කියන්නේ කයට ඉස්පර්ස ගත්තකොත් දැ මේ වතුන්ට දනිශ පොළොවෙ වදිනොකොටයි පොළොවක ස්පර්ශයක් තියෙනවා. ඒවගේ ධනිශ්ල තුළම තියෙන ඇයට මස් නහාරවල් තදවීමෙන් අභ්‍යන්තර ස්පර්සත්ති ධනිස්සට විතරන්ේ මුළු සරීරයටම පොදී. බාහිර ඉස්පර්ශයයක් වෙන්න පුළුවන් කායකු පොටස අභ්‍යන්තරවත් ඉස්පර්ස වෙලා කයි කොටසේ ස්පර්සයතු වෙන. ඒ මනවාද තැන්පොලේ අරි පුටුවග හරි ඉන්න තැන වැදුුනම ඒ වැදින පුටුව නම් පොට්ටබබ පොට්බ රූපයගේන බිමනම් පොට්ටබ රූප. බාහිර බාහිර දේග තමන්ටයිති නැති කොටසක් තමන්ටයිති ශරීරය ගැ ගැවිල හැදෙන්නේ ඉස්පර්සය නවී උනොතන තමයි පශ්න ඔන්න රධ්‍යාපන අමාත්‍යහන්සේ විශය දහරාවවිගන ගත්තමතියන ්‍රහ්ණි. දැන් දනිත්ස පොලොේ වැදුනාම ඕකට තමයි අමාත්‍යන්සය කියන ඉස්පර්සය කියලා බුදු හමද්‍ර දේන රන්න අවත ට ක් ස් පරසය කිය. සය හැ කද පොෝ බුදුහාන්දුරෝ පෙන්නන සම්මාධී තිරී පෙන්න්නන ඉස්පර්සය හදන්මොකක්ද කායාතනය ත ආයතනය කියන එක ගැර කායා එතනය කියන්නේ පසටගියත් खाයතන හඩන් කවු්ද අපට ගන ගන්න දන කතිපට්ටාන අවබෝධ වෙන්නේ පර්සය ඇහ ස්වර්සය නෙවෙයි මුලින් खाने පර්සනව දිවේ කත්නවෙේ නාසේ කත්වේ මනස නේ खाය පර්षයි නිරුද්ධ වෙනන නිරුද්ධවෙන්නේ ක පර්ෂයි ට खा खाය පර්ස වෙलाව ඉස්පර්ස පජානාති වෙන්නන් පස්සංච පජානාති වෙන්න. ඉස්පර්සය නැතිවෙලාවෙ ඉස්පර්ස නිරෝධංච පජානාාති වෙන්න. ඒ වගේ ඉස්පර්සයේ ඇතිකරන කාර්ගය තේරෙනකොට ඉස්පර්ස සමුද්‍ය අංච පජානාති වෙන්න. ත ස්පර්සය නැතිතැනට ගිය විදිිය තේරෙනකොට ආර්ේෂ්ටාංග මාර්ගය වැඩීම තේරෙන්න දැවන්න ඒගුණ තතිනකොට සම්මාධිත්්තිදනවා. දම්්‍රණ දයෙන්නේ න ඔය කයි ස්පර්සය තේරෙන්ඩ නං ස්පර්සයක් හැදෙන්න්න නං මූලික තිය මූලික අවශ්‍යතාවය කායායතනයක් පහලවීමයි. ආයතනයක් පාලවීම. එක චක්කා ත නෙවැඩව සෝතාඇත නෙවැඩත් බෑ ඔ දනිශ ස්පර්ස තේරෙන්. දනිස්ස පොළොවේ වැදුනා කියලා තේරෙන්ඩ ඊටස පොළි වැදිල රිදෙන්්ඩ පුළුවන් එක වේදනාවයි. ඉස්පර්සය හින්දා තමයි වේදනා හටගන්න. එ ඉස්පර්සයට ඉස්සෙල්ලා ඉස්පර්ස ආයතනය හැදෙන්වුන්. ඉස්පර්ස ආයතනය හැදෙන්න්ඩ හේතුවක් ධර්මීතින් ආයතනයක් හැදෙන්ඩ හේතුව මොකද්ද. නිකං ආයතන පහළ වෙන්නේ. චක්කා අයතන සෝතා අයතන ගානායතනය පහළ වෙන්නේ. පහලවෙන්නේ හේතුවක්ති. සලාතන හැදෙන් සලා ඇතන මායතන හයම හැදෙන්න්නේ හේතුවමකදද නාම රූප නාමරෝපපච්චයා සලා ඇතන හැමැයි අවිදරම අර පටිෂ්නප්පාදය මස්ටර් රියාදන එක නෙවමේ කියන්න මමාස්ටර් කියාදන්නේ ඉහ කොමසාරරිස් ගිනීවුන ගැනෙක් කොමසාරිස් නුණ මදේක පාඩන් කල්ල ලියල යෝල සම්මාධී ්ටිලා විල් ලංකාවි මස්ටර් පස්සග මාස්ට රගන්න අනනිවනවද පි්පා සැබෑ පටිෂ්න උපාය कोහ මස්ටර් ලඟ තියන්නේ සතිපට්ටානේ වැඩීමේ ප්‍රතිඵලයක්ත්. මාස්स्टरසි ටවසන් केදව කියන පරිෂ්නම්පාදය තියෙන්නේ සතිපට්ටානය වැඩීමල් ලැබෙන ප්‍රතිඵලයක්ද එතකොට පටි්ම්පාදේ ගැන ටවසන් දෙන මාස්ටර්ලා සතිපට්ටානය වඩපු අය නවෙයි මාස්ටර් ල පස්සයන අර බෞද්ධයෝ බුදු හාමුදුලන්ගේ සාවකයොත් නෙවී. මාස්ට සාවකයකුත් යාගේ හිතේ පරිිසම්පාදී ගැන ගත්තම නම්මාදිටී ලබෙනව කියලා නඋ ගන්න නමුත් පරිෂම්පාදය තමයි මෙච්චර දවස් නමයක් කරුණු කිව්වේ තෙහනයි මේ කරුණු කිවවේ ටවසන් එකග ලබා ගණ්ඩ කියලද සක්මංකර හරිද තිපට්ටාන භාවනවාල්ල වැඩීමල් ලැබෙන ප්‍රතිඵලයයක් කියලා එෙනම් කායායතනය ලැබෙන්න්නේත් කායතනය නිකං හැති හේතු පලයකින් හටගන්නේ ඇතිවෙඩ හේතුව නාම රූපයි ය නාම රූප ගව්ගම් ඔන්න ප්‍රහ්ණේ මොකත හැමෝටම පහල වෙලා එලි ද කළ නාමරූ පරිච්චේද ඥානය ඒත්ති උසරග හිල්ල අභි ධර්මට උසගීගේ දැන් එතකට කොහොමුව රධ්‍යමන මත්‍යන්සිේ පැවැට්ුවට වැඩී රැවැටිල්ලා නේ දටි උසන් කාරය තැ ඒයට සති පට්ठාන වැඩිුවට වැඩක්ති. අ මස්ටර් වැරදි ධර්ම ගයාාී. කට මොහක් කොක් කරගන්න මේක කොහොම දවිසලගයි මට විසදල දෙටදෑ මොකද හේතුව ඔක්කොම ටිවසන්කාරය හැට පනවාත් ටියවසන්යන්න මොකටද මැරැන්ඩ කලින් සෝවාක් හැට පනවක් දියවසන්යන්න මිනිස්සුන්ට කොහොමද අපි සතිිපට්ාන ගන්න . ගූහන්න්න බෑ. මකද එක්්චර උගත් පිස්සුවත් තියෙන්නේ හයි පිස්සුව ඇරනගා ඔයි කරන භාවනාවෙන් ද වුණුහල්ල බඩක් දෑ. එනමුත් ම මෙතන තියෙන ධර්මය මොකක්ද කියලා සාරාන්සව පැහැදිි කරලා දෙන්න මෙන්න මේ තමයි දර්ම මෙවා අ බනාහපු ඒවයි පොච්චෝප එක්ක සංසන්ධනය කරලා මේ ස්පර්සය කියන්න මකද්ද කියලා ඉත්සෙල්ල දැන ගන්න වෙනවා බුද්ධ දේශනනාාවල හැම තැනම තියෙන මෙන්න මේ වගේ දේශනා චක්කුංච පටිච්ච රෝපයක උපද්‍යතීති චක්කු වි්ඥාන ඇහැයි රෝපයයි ගැටිල්ලා ස්පර්ස වෙනවාගේ එක ගැටීම නවී අධ්‍යාපනමත්්‍යවන්සේ ඉස්පර්සයන්නේ බුදුහාමුදුරුව ගැටෙනවා ගීම. ඔන්න අමාත්‍යන්සේ වරදධ ගත්තේ. ඇැයකින් උගත්තු ්‍රාතික ගත්තයයට උපදී ගත්ත යට මොකදවිී. ගැටුම ඉස්පර්සය වෙන. දැම් පොලොවේ දනිස් ගැටුම්ම ඉස්පර්සය කියලා හඳු ගන්න. හකට සම්පූර්ණ ධර්මය විකෘති. තට ඇහැයි රෝපයයි ගැටිලා චකොංච පටිච්ච රෝපයක උපදජතීති චක්කු විඤ්ඥාන ඔන්න චක්කු වි්ඥානය වි්ඥානයකයන්නේ සිීත ඇහෙෙන් පහළ වෙන සිතහටක ති්න්නාන් සංගති පස්සෝ ඔන්න ඉස්පර්සයහ වෙන තැන පස්ස පච්චයා වේද එතකොට ඇහැයි රෝපියයි ගැටලා චක්කු විඤ්ඥානය හම් වේනෝ චක්ු විඤ්ඥානය මේ තුන එක තුුණාම කියනවා එක හැදි මද මේ එකතුෙන් හැදින්න මොගදද පර්ය තර ැ ඔය ඉදගන ඉන්නකොට දනිශ රිදනවා කියැන පොළොවේ ගැටිලා ගැටුමට තමයි අපි ඉස්පර්සයිය. මේ ගැටුමට නමේ ඉස්පර්සය කියන්නේ ගැටුමට පස ඇතිවෙන මානසික ශවරූපය තෙරන එක හින්ද සම්මාධ ිස්‍රයේ දී ඕක මනාව පැහැදි කරනවා බලඩ ගැටුමකන් හැයි රූපය ගැටනම ඇතිවෙන කකෝ ්ඥාන දැමතක් කරුවනවා පරිශ පාදේ දෙවනි අගේව. අවිද්‍යාපච්චා සංකාර සංකාරපච්චා විඤ්ඥාන ඔන්න වි්්‍යානය හුව නන එක තැනකද පරිශම්පාදේදී විඤ්ඥානය හුුවවෙන්න කොයි වෙනේ ද අවිද්‍යාව හේතුවෙන් සංස්කාර ඇති වෙනවා සංස්කාර හේතුවෙන් හේතුුවන මෙතන ගන පත්ව ගලා සංස්කාර හින්දාම විඤ්ඥාණය පහලවෙෙන. දැ පරිස්් උපානය අය දැබල නර ඉස මතකරපුනයයයි අය ඒ බුද් පැෑල් බුද්න්ගරගේ පැදිලි කිරීමන්නේ චක්කුන්ච පටික්්ච රූපේච උප්ජතිීතිී චක්කු විඤ්ඥානන් තින්නන් සංගති පස්සෝ තෙරන එක න්නේ චක්කු වි්ඥානයයි ඇහැයි රූපයයි එකතු වෙච්චි තැනකයි ස්පර්සය කියල කියන්නේ ධර්මෙන් තුනක් එකතු වෙලා තෙරන පුළුවන්ද කියල බලන්න මම්ම කියන එක තේරුන් ගන්න ඒ එක විද්‍යහක පැහැදිලි කිරීම ත පවම් පාදේ පැහදිි කරවා විඤ්ඥාන පච්චා නාමරූප නාමරූප පච්චා සලා ඇත නාම් සලායච්‍යන පච්චා පස්ස එහ විඤ්ඥානයටත් තවකීයක්ත් ජාති වෙල්ලා ද ඉස්පර්සය බහි වෙන්නේ. අතනිගන තින්න සංගති පස්සෝ එකනේ තුන ඇහැයි රූපයයි චක්කු විඤ්ඥානයයි එකතු වෙලා මේ තුන එකතු වෙලා ස්පර්සය ඇති වෙනවාගේලා තැබලන්න පරිශ්න පාතිවිස්තරයේ ද කියනවා. වි්ඥාන පච්චා නාම රූප ගෙන විඤ්ඥානය නිකං පහළ වුණට හරිියන්න බීකරනවා නාම රූපය කිලේ එක. නාමරූප පච්චයා සලාත නම් සලායතන පච්චයා පස්සෝ තෙනද මදහි මස්ටර්ලට මස්ට කියන්න බොරු ත අභිධා මේ පරිිශන උපාදය ලොකුම් මස්ටල ද ඉනේරුවයි දොත යින් ෙටවල් බල උදුම දේශනාදීන්නේ සම්පූර්ණ විකෘති දරන්න ඉංජිනීර හුටද පරිිස්්සම්පාදය අවබෝධය වෙන්නේ සතිපට්නාානි වඩමියටදැ දොස්ත රට ද පරිස්සම්පාදය අවබෝධය වෙන්නේ රතිපට්නානි වඩට ගෙනරුු එනම් මොකද දොස්සල්ලට ඉජිනීීමට මේ පිස්වු ඇද පරිසම්පා දේශන කර. ඒ පිස් හැදුේ මේ වගේ පින්හොතුන්ගේ තියෙන භාග්ගිය මොකද හැටිය දසකේ ඉදලා කාමන්ගේ තියන නැහැදි්‍රි කමට කරේ අර කලු සුද්ද ඉන්න ලාමයිටිගයි පරම්පරාවටයි පුහුරු කරන්න හැදවීම් කදද පුහුණු කරේ ඉගැන්වුව මොනවද දරුවන්. ය නඩු කාරහා මුදුරුව වෙනවිද කළු සුද් දෙක්ී විදහස ලැබ දවසය ඉඳදලා ඒ කළු සුදුවරම් පරාවේ හැටේ දසක පණහ දසක ලංකාව උපාසක උපාසිකව ොරහිමකක්ද දරුවෝ දොස්තර් ලකරන්නඩයි ඉංජිනේර කරන්න ඒකට කරන්න දන ඕන මනනක වැඩක් විපාකය අදමගක්ද ඒ ඉහෙනගත්ත දොස්තරලා ඉිනේරුයි පරිසනඋ්පාදී විකෘතිකරන ඒ බනහලා වයසටගිය අර ඉස්සර නැහැදිිච්චික වැඩ කරපු අය ධර්මී විකෘතිකරගන ්‍රති අලුහාන සුද ඇගෙන ත මේ වත් ේ තුප නිකංවෙේ වදන ලෝක අනිතැං වලත් ොයි පිසු හදෙ බැ දොතලට ඉන තැ බෞද්ධ රටවල් දීන න කරා ිනේරු ඇද දොතල්ල න කු පරිතිද බර දශන කර ඒ දේශනා කරන පස්ස යන්නේ මොනදායකය ය හරබොරු කරපු කට්ටියමයි ලංකාවේ ඉන්නන්නේ ඒ බොරුව එම දැම් මුලාවට පත් එකට මෙතැන මේ ප්‍රශ්න තියෙන්නේ දැන් එක පැත්තකින් විඤ්ඥානය ගැන කියනවා විඤ්ඥානපච්චා නාම රූපන් නාම රූපුපච්චා සලා යතන එනම් ඔ චක්කා යතනය හදනකන් ඒ වගේ චක්කු සම්පස්සේ ස් පර්සය හදන්න බෑ තොට ආයතනය කියන එක හැදෙන්ඩ උදව් වෙන්නේ නාම රූපයයි අයතනය හදන නාම රූපයයි නාමරූපය හදන්න විඤ්ඥානය වි්ඥාණන්න සිතයි එන නාමරූපය කියන්නේ සිත තුළ හටගන්නේ දෙයා දම්මය සිත තුළ හටගන්න දේ තුළ හැබැයි අර ඇහෙන් දැක්කේ රූපයේ සලකුණක් තියෙනවා ඒ සලකුණ හැබැයි මානසිකයි කියෙ එකයි නමරූපය කිය ඇහෙන් දකින්නේ පොල්ගහා නමුත් පොල්ගහන් නෙවෙයි තියෙන්න්නේ මෙතන පොල්ගහා පොල්ගාට බෑ චක්කායතනයක් හදන්ඩ පොල්ගහට බෑහ පොල්ගහත් දැකපු ඇහැට පහළ වෙච්චි චක්පු විඥ්ඥානය තුළ හටගරන්නේ දම්මයක්වෙන්න ඕනේ චක්කායතනය හදන්නේ දම්ම කියන්න සිත තුළ හටගත දෙයක්. එනම් මේ නාම රූප කියන්නේ දම් හොල ස්වරූපයක් සිිත තුළ හටගන්නේ විකෘතියක් කිය ඒ රූපත් නෙවෙයි රපිය කොටසක් අරගන හදාගත්නේ මානසික ස්වරූපයක් කිය සද්ධයුත් නෙවෙයි සද්දය අල්ලගන හදාගත්යේ මානසික ස්වරූපය කට කියෙන නම් රූප ඔක දැම්ැ ක පැහැදිලවෙන්න බුරුමි වගේ නම් පෙළත්ැන් ොලති පැදලි කරනවා මහසි සෑඩ හමරනහම පටල ගන්න හිද ිෂ්ුවන්න තියන නම රූපක ර නාම රූප කියන රූප නාමක මොදාර බොරුව කරන . ඩියවසන්ගිහිල බොරු කරන ගත් නාම රූප පරිච්චේජ ඥානය හම්බ වෙලා ඒ මට හික තිය නවා කියන්නේ ිෂුවත්. නාම්මරූපයගලග දන්නේ ඒක පරික්්‍යදි ඥානය ලැබිල එන්නේවා වගේ විකාල් විගෘති තියෙන හිද මෙතන ගැටලුවත්තිී එතන මතකතියාගන්න ඕනේ කයට ඉස්පර්සයක් ලැබුණට ඉස්පර් සාහිතනය හැදෙන්ට තව ගොඩක් ජාතිවෙන්දනි ඒක මනෝමය දෙයක් බවට හැරෙන්ඩුවන් මනෝමය දෙයක්ක බට හැරිලා ඒ මනෝමයේද සිත තුළ හටගඩු එතකොට ආයතනය කියන්නේ සලායතනය කියන්න ඇත්තටම සිත තුළ හටගත්තේ දෙයක් ඒ සිත සලාත නයට වයි ඉස්පර්ස වෙන්නේ තො පස්සය තමයි තැන් තව විජියකට ගත්ත පංචස්කන්දය කියලාපාු අංචස්කන්දී කියල කියනර ජපරන්න සක්මන් කරන්නට කියත්තු පාසකම්ල අනිත්‍ය දුක්ක අනාත්ම කියල මේ සක්මංකමට හනත් ැල්ල අර ප්ිතකමට ජප කරවා තිීලක්ෂ රූපය අනිත්‍යයි දුකයි අනත්මයි ්‍රපයයනමකක්ද කියල දන්න දැනගන දේ ජප කර නැහැ පස්කන්දේග නි සිත තුළ හටගරන එක. පංචස්කන්දයේ රූපය බිහිවෙන්නේ ඉස්පර්සය ලඟට ආපුුවම ඒකයන්නේ චක්වි වි්ඥානය පහළ වෙලා චකවි්ඥානය හින්ද නාමරූප ඇතිවෙලා නාමරූප හින්ද සලා ඇතන ඇති වෙලා සලා ඇතන ඇති වඋනාට වස්සේ ඉස්පර්සය ඇතිවෙනවා ඉස්පර්සය හරහයි ර කන්දය ගොඩගන්න හොන්න රූපස් කන්න පස්ස ප්ච ගවට ඉද මදද වේද එම් මෙතන වේදනස් කන්දයන්නේ රූපස් කන්දය කමයි රඉසේ වේදනා ප්චයා මකදද දැ පි තුට මසක නැතින. මෙති දිත් ම පැදිලි කළ දී ලදීන පොතකුද්දී ති. තන්හාාව ඇති වුණ තන්හා දිට්ටි මාන කියනෙ වෙන්නේ තන්හා පච්චාමකද්ද උපාධන මෙම පැදිි කරා මෙහිදීම. උපාධන පච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා ජර්ණහා මරණ සෝප පරිදේව ය දුග්ගොඩ. තෙරන එනම් තන්හාාව තියන තන්හාපච්චාය උපාදාන උපාධාන පපච්චා බව එක උපාධාන බව ජාති ජරා මරණ සෝක ඔයිටිකට කියන තන්හා දිට්ටි මාන. තව තන්හා විඳල පටන්ගන්න පහලට තියෙන්ටික තන්හා දිට්ටි මාන වෙනවා. තැ තාව පටන්ගඩ කලින් මංකිවනේ ඉස්මර්සය ඇතිවන්න කොට කන්දය කියන එක ඉන්නේ පස්සයි පංචස් කන්දය ගැන කියනකොට රූප වේදනා එතකට පස්ස පච්චයා වේදනා මෙතනම වේදනාව හටගන්න වේදනා පච්චයා සන්හා තෙරනෝ එතකට තන්හාව කියන එක ගැන මෙ අපි ඕන තරම් බණ කියලද නො කලාවවාද සූත්‍රයේදී මෙන්න මේ ගාථාව පැහැදිලි දු මෙතන ඉන්න කටपाාඩන් කන්න ग ගැමරු हिදයි හराගේ ලොකු पැහැදිලි කිරීමක් දයි න න න න නෝ නවිभूතसाී සඥා නිධානාන ප්‍රපංච සංකා කියලා අන්තිමිටකී. තෙර ප්‍රපංච සංකා කියන්නේ තන්හා දිට්ටි මාන. තන්හාවා ඇට ගන්නවා පන්තුුරු දානවාගකයි. එතන තුංවෙනි පදති ඒවාන් සමේතස්ස විභෝත රූප. තර ත රූපස් කන්ද ගැන තමයි වි කියයනුව. මේ කියනෙ තේර දන්නන පැටලෙන හින්දා නමුත් මේ මේ ටිකල ගෙන ගැනීම නෙමයි සම්මාධී්‍යය ඉට වැඩිය වෙනසු තැරවා අ බොරු කරන හින්දායි මේ ලියද නැතම් බොරු කරගර රක්තියදුව මේක ගෙනගත්තග සම්මාධීටය ලවෙන්න ලැබෙන සති පට්තාය වැඩුවනි නො සතතිය පට්ටානය තුළ මේ ධර්මය අන්තර්ගත වෙන වැඩුව ටවසින දැන් එතන් ඩිකයන්නේ බලන්න එතන තිීනගේ මුුරෝ තමයි විදහන්ත්‍ර පෙන්නවා සංඥා නිධානානී ප්‍රපංච සංකා. තෙක්නන දැම් බලන්ට පංචස්කන්දයේ හැදන කොට දැ රූපස්කන්දයේ වේජනාස්කල්න්නේ සංඥා ස්කන්දනය තුන් විනිිවතින් එනම් ඔයි බලන්ඩ ස්පර්ශය වෙන තැන රූපස්කන්දය තියෙනවා. ඉට පාස වේදනාව ඉගාර්දින තන්හාාවන තන්හාාව හැදෙන්නේ සංඥාව හර සංඥානී ධනානී ප්‍රපංච සංකා මේ සංහාාව නිකං හැදන්නේ තන්නාව කියන්නේ මමත්වය. තෙරණ චක්කායතන ඉස්පර්ශයක් ඇති කරගත්තම ඒ ඉස්පර්ශයෙන් වේදනාවක් කටගත්තාම ඒ වේදනාව හරහා ඇතිවෙන ඳුනා ගැනීම නිධාන කරගනයි තහාාව පැටව ගහන්නේ එකඔ ගාතාව තේ සඥා නිධානන ප්‍ර පාංචංකා. ගාථාවගැම්පරුවෙන්ට පුළුවන් නමු කියන කතතාාව තමයි පරිිශ්ම්පාදය ඒ ගාතාවයි දෙකම එකයි කෙටිකරලදී. එතකොට සංඥාස්කන්දය ට පස්සේ සංස්කා රටිකතමයි අරතියෙන තන්හාාවෙන් පස්සේ තන්නාපච්චා උපාධාන උපාධාන පච්චා බව බව ජාති ජරා මරණ ඔයටික තමයි සංස්කාර. හිටවාස විඤ්ඥානය තයි පරිශස උපාදයක රවුමක්ති දියට සලකන්න මේක චප්‍රයක් ආය විඤ්ඥානය එකතු වෙනවා අවිද්‍යාවෙන් ඇවිදිීද. තේන එතකට පංචස්කන්දය මයි මේ පරිිශසන උපාදය කියියන්නේ. පරිිශම්පාදය විස්තර් වෙනකොට කායලි දොලහක්තියනවා අතන පහ න්‍යයවෙස තෙර දැ ඕෝකට යස ිහිල්ල පාඩාන් කල්ලලා විභාග ලියලා පංචස්කන්දයවත් තේරෙනවද හොක රූපස් කන්ධය අනිත්‍යය දුකය නාත්මයි කියලා මිනෙ කරලා ජපකර කර රත්යයා දු ගැවට මොකදවි මොකක් කන්නඇ මද රූපස්කන්ද කියලවත් දන්නේය හිතේ මස් සැටලි ටික කියලා ැ ඔයි ටික මංකිේ ගැම්බුරේද අර්මාණුකෝල සාාත්‍රියය මට්ටම ඒක ඉගන ගන්න ඕනෙදන්නේ කවුුව තමන් ගන්න භාවනාවෙන් ඉස්පර්ශය හඳුලු ගන්න කොහොමලි කියලා ජන ගත්තොත් හරි. ඒකට බොහොම සරුලයි දැන්මේපින්වතුන්ම් ඔය වාඩි වෙලා ඉන්න ොට කකුල්ල බිමවාදිනවා කොන් ඒවාගේම පම බිමදි ඒවගේ ශරීන කොටස් බිමවා දෙනකොට අපිගන එක ස්පර්ශය කියලා ඒක ස්පර්ශය නෙවී ඉස්වර්සය ඇතුවෙන්ඩ කායායතනය ඇතුවෙන් කයින් ඉස්පර්ශයක් ඇතිෙන්න්නනවා ත කාය ඔය දනිස් බිම වැදිලා තියන්නේ දනිස් සමගේ පුටුවේ වැදිලා තියෙන්නේ කියලා තේර එක විදර්ශනා ප්‍රඥාවකින් තේරීමක් නෙවී සතිපට්ාන ලැබෙනු ප්‍රතිඵලයක් නෙවී සතිපට්ටානය නැති තැන තියෙනන ප්‍රතිඵලයක් මොක දිහේතුව කායායතනයට බෑ මේක දනිශ කියල තේරුම් ගන්්ඩ ත කායායදනට බෑ මේක කකුල කියල තේෙරුම් ගන්්ඩ කායතනට බෑ කකුල වැදිලා තියෙන්නේ පොළොවේ කියල තේරුම් ගන්්ඩකායතන හදන ස්පර්සයට බෑ. එම් මොහත්ද මේ වෙලාකි වෙලා තියෙන්නේ ඔය කය කකුල දනිශ පොළවේ ඉස්පර්ස වනා කියල දැනගන්නේ මනායතනය කතු කරගන්න එහන්නම් මෙතන? ලොකු ගෝඩ ක්‍රියාකාරීත්්‍යයක ප්‍රතිඵලයා. ඇ දනිස්ස දැනගණ්ඩ පුළුවන්ද දනිස්සට දනිශසෙන් හැතන කාය එතනයට පුළුවන්ද මේ දනිශසයි කියලා තේරුම් ගන්න ව ුවන් දනිස්්සයි කිය තේරුුණ බෑ එහෙන ඔතන වර්තමාන අරමුණක් නැහ. ඇගොල්ලන්ට කොන්දරරි දනවාගේ කියලා තේරෙන තැන වර්තමාන අරමුණක් නැෑ කියන්නේ එකයි. මකද වර්තමාන ආරමුණකටයේ කයෙන් පහල වෙන වර්තමාන අරමුණකට මේක කොන්ද මේක ඔුලුව මේ නහාය මේක මූුණ මේ ඇගිල්ල කියල දරුම්ග්ඩ බැත් තෙරව එට ඒක අල්ලගන කායායතනය හදලා ඒක ස්්පර්සය වන්දුුරා හොරකාම් කරලා තමයි මේක කියන්නේ එලම් මෙතන වර්තමාන යන්නේ මර්තමානයේ නැති තැන දුකතියෙනු. නවන්න ඕක තමයි කඩන්නෙවෙ. මෝඩයවගේ ඔය සක්ම භාවනාව කරා නංකව්ගුහරි. ත කාආයතරණය හඳුන ගණ්ඩ පුළුවන් වෙන්නේ කය මගේ කියලා තේරෙන වෙලාවක නෙවෙයි. කය මගේ කියලා තේරෙනකොට කායායතනයත් මගේ වෙලා ඒක ස්පර්ශය යත්තා ටගන ඒක වේදනාවත් හටගන ඒ තන්හාාව හටගන ඉවරයි. මගේ කකුල කියල තේරනකොට තන්හාාව ලැගල යවරයි. තන එ කකුල කියන එක සංඥාව සං්ඥාන නිධනාන ප්‍රපංච සංකා. එ මගේ ශරීරාංගයක් තේරනකොට පංසාරය හදල ඉවරයි තෙර රීරාංගයයක් තේරෙනකොට සංසාරයහදල ඉවරයි. දැ තකොට සංසාරයයක් අදන දැන දීටතියෙන දීට්ියම කගද මිත්‍යයා දෘෂ්ටියය කම්මස්ස කතා සම්මා දිීට්ටිය වෙන්ඩ පුළුවන් මිත්‍යා දෘෂ්ටියය වෙඩ පුළුවන් නමුත් ලෝකෝොත්තර සම්මා දිිට්ියය නන්න ෙවෙෙයි තේරනන දැ. මේ වෙලාවවෙතියන්නේ ලෝකොත්තර සම්මාධදිිට්ියයටද කවටවක් ඇයිඒ මගේ ශරීරයක් තේරෙන මගේ ශරීරයක් තේරෙන තැනතින දිට්ිය ලෝකොත්ත්‍ර සම්මාධිට්ියය නෙවී ඒ කායා එතනෙන් හැදෙන ඉස්පර්සයට වේදනාවට තන්හාාව එකතුවීමෙන් ලැබෙන ප්‍රචන්සාරයක් නමුත් ඔය භාවනාව කරලා මුලින් ඔොය හය ධාතු වෙනවා. දැන් දනිස්සක් ඒත් කු ඉඳගන ඉන්න පුළුව ඉඳගන ඉට පොළොවේ ස්පර්ස වෙන්න පුළුව. ඒ ඉස්පර්ශයෙන් තේරෙන්නේ මගේ කකුල ඉස්්පර්ෂ වෙනවා කියලද ධාතුගුණ ටිකක්්ද.න ධාතුගුණ තේරිලා ඒ ධාතු ගුණ වලට ඇලෙන්න්න ගැටෙන් නැති තැනතියන ස්පර්ස අරන්න්‍ය තැනතියන්නේ. කායාතනින් හදපු ඉස්පර්සවයි. තෙර කායතනින් හදපු ඉස්පර්යයි. අනිත් හැම තැනම ශරීල කොටස තේරණ තැන තියෙන්නේ කායතනින් හදපු ඉස්පර්ශය හර හටගත්ත වේදනාව මගේ කියලා අරගටටේ සන්හාවයි. ඔන්න ක දැනගන්න ලෝන් ඕක දන්නවලු සම්මාධදිීච්චිලා ඒගැනතිපට්ටානේ වටල හරියට පුරුදුගෙන ඕක දගෙනවා දන්නතිගෙනා අර මගේ ශරීරයේ හින්දා දොස්තර හම්බේන්ඩ යනවා තන්හාාව ලැඟ පිහින්දා දොස්තර පස්සේ යනවා බුදු හාමුදුරුවන්ට පිටු පාල ධර්මයට පිට පාලා ඒ එනි සම්මාධීච්චියයට පයින්ගහලා ඒයි ගේ හර රිය කියලා තේරෙන තැනනිද මගේ ලෙඩී වෙන්නේ මගේ ලෙඩිය කරගත් එ මොගදද හර ධාතුගුණ නේද ත ධාතුගුණ තේරෙල්ලා ඇලෙන්නේ ගැටෙන් නැති තැන කායා ඇතනය විතරයික් තියෙනවා එතන හදන ඉස්පර්ශය එයා දන්නවා තව භාවරනා කරන්නකොට කායායතනින් හදන ස්පර්සයයිල් සෝතා එතනේ මදන ස්පර්සියයි වෙන් කරගන්න දැන ගන්න. හැබැයි එතන වෙන් කරගන්නකොට හැබැයි හැහෙන්ද සද්ධය මට හෙක්්චි සද්ධයක් වෙෙන්ද බෑ ත. ජික පසුව ලැබෙන ප්‍රතිඵලයා. තියන භහනාම් බහුලීකත වීීමල් ලැබේ පොචි්‍රතිබලයා ලබා ගණ්ඩ උත්සාහ කරන්න ඕනේ අය කියන මුල එකයි කයින් ගන කායා එතන එකයි. ැ මේකම මේ ටික තේරෙෙන වෙලාව මේවා දම්මානු පස්සනාවයි මෙන්න මේක තමයි දම්මු පසනයි. ආයතන ගැන තේරෙන්නේ එක දම්මානු පස්සනාවේ ගුණිය. ආයතනය කියන්නේ දම්මගියන එකයි. තම දම්මානු වස්සනාවේ පබ්බ පහතියන්න ඔයදිටයි. දම්මානු පස්සනයති කොටස් පහා. නීවරණ පබ්බය පංච උපාදානස්කද පබ්බය ආයතන පබ්බය බොද්ජාග පබ්බය චතුරයිශත්ති පබ්ිය. තෙර ඔය පහා තියෙන්න අනුපිළියල සම ය පරිි සම්පාදය අනුිළියල සම වෙති. කාටවත් පංචස්කන්දය හඳුන ගන්්ඩ බෑ නීවරණ යටපත් වෙන කාන්. එනම්? සක්ම භාවනාවත් එකයි ඕන භාාවනාවක එහෙමයි සතිපට්ටාන භාවනාවක් විතරයි පංචස්කන්දය හඳු ගඩු පුළුව. එතකට ඒකයි මුලින්ම දම්මාන ප්‍රසනාවය තියෙන්නේ නීවර්ණ පබ්බය. නීවර්ණය යට පත් වුණට පස්සේ සතියට අහුුවෙන දෙයක් තමයි පංච උපාදානස්කන්ද කියන එක. පංච උපාධානය අඩිවෙෙච්චි තයන තියෙන්නේ ප පචස්කන්දය උපාධානය අඩු කරගත්ත එක කයිෙන් හතන පංචස්කන්දී යාට දකිින් ධම්මෙනවා කායායතනය ආයතන පබ්බේ තමයි ඉගා ආයතන පබ්්‍යය සතියෙන් දැක්කොත් වැඩෙන්න්නේ බොජ්ජංග බොජ්ජංග. සම වුණෝ ඩික්ටිය තුළන්තර ගත වෙන්නේ චතුරාරි සත්්‍යය පලන දම්මා අනු පස්සනය පෙළගැසම. නීවරණ පංචපාදාානස්කන්ද ආයතන බොජ්ජාංග චතුරාරි සත්වය තෙර එලී දැක ල චතුරාරි සත්ය ලැබල්ල බුණු දේන මිනීට දැකල ලැබෙන්ල්ලබුණුව එඒගේ බොරු කරනයට කවදාවත් මේ ධර්මයෙන් ප්‍රයජන ගඩුමැ එන මේ ටික මයි මේ සැරියුත්තාහාමුදුරුවෝ දම්මානු පස්සනාවම තව ගැඹුරෙන් පැහැදිලි කරපු එක තමයි සම්මාධී්්‍යි සූත්‍රී තන දම්මානුවර්සනාවේ තියෙන්නේ කරුණු පහක් ගැන විස්තර කරලායි ප්‍රධානු ඒ කරුණු පහ කරුණු විදාශයකින් පැහැදිලි කිරීමත් තමයි සම්මාධි්‍ය සත්‍රය තුළදී ඔවා ගැ ගෙන ගත්තත්යකයි නැතත්්‍යයකයි මෝඩයවගේ භහාවනා කරාන ඔන්නේ ධර්මය හරහය තෙර පණ්ඩිතය වගේ රත්්‍යයාදු ගැහවරන වයිසට මෙතැන් දෙතිස් කතා කිය කියා තර්ක කර කර තිවසන් ගීල් අිධර්මී ගෙන ගනෙන ම මන වදගේ අබිධර්මී ග එහෙම වයිසටයම්. බුදුහාන්දුරුවු පිලිගන්න ැති නෑ. උදහන්දුරු දීපඒ එක අයන ක්‍රමය අනුගමනය කරන්නේෑ. ති එහෙම වෙන් නැතුව ටික දෙනික්හට බිහි කරන්න තමයි මේ හුද කලා භාවනාවදිීනී දාලතිී. දීපු කමටහන මෝඩය වගේ වඩනවන ඔය කියන දරුමහරහා තමයි යන්නේ ඕෝක හඳුන ගණ්ඩ ැරුුණාටකමක් නෑ අඩුගානර ඕකට කෙලින්ම දීපු කමටාන තියෙන්නේ. ධාතුගුණ ලබාගන්න ඒවට ඇලෙන්ඩෙපා ගෙටින්ඩිපා තෙර ධාතුගුණ ඇලෙන්න්න ගැටීම කන්සු මාත්‍රය හනැති තැන ඔය කියන කරුණු දාසයම තියනවා තැස මේ කරුණු දාසය තේරුන් නෑ මට කියලා බොරු කරන්න අන්්ඩෙපා යට වුසන්කාරයන්ගේ ලක්ෂණයා තෙරණින් කමටහන තියෙන්නේ ධාතුගුණ ප්‍රකට කරගන්න ඇලීම ගැටීම නවත්තල ඉන්ද පුරුදුවෙන් ඒ වනුව තුළ ලැබෙන ප්‍රතිපලදශය තමයි මේ විස්තර කර. තෙරවා මේ විස්තරය ඉගන ග්ඩ බැරි වුණාකිගද නිකම් බොරු තමන්ගේ හීලමාන ඇතිකර ගණ්ඩ එපා එහෙම එක ධර්මය නෙවී. එක ඉගෙන ගණ්ඩ දීන ග නෙවෙේ. තෙරවා ඉගනගන්න ප්‍රතිඵල ගඩ පුලුව එකක් නෙවෙේ. අර දීපු කමටහනවාඩල්ලා ලැබෙන ප්‍රතිඵලයක් ගැන ධර්මානුකූල විග්‍රහයක්. තර ධර්මානුකූල විග්‍රහයක් කරගන්න නම් ධර්මය ත්‍රිපිටකය ගැන දැනමකුත් තියෙන්ද ඕනේ ත්‍රිපිටගේ ගෙන ගණ්ඩ වයස වැඩී කරහද ඔය භාවනාව තෙරන නැතුව මම්ම කියනි එක පාඩන්තියාගණ්ඩ කියලන මේ මම්මේ කිය මීට කලින් කිව්ව එක මටහන මේමටහානමයි මෙතෙන්ට ඕනේ ැබ්‍රතිපලෝල හැටි හමයි කියලමේකි ප්‍රතිඵලය ගැන දන්න ඇති වුණාර ප්‍රහ්ණයන කමටහන හරියට භාවිතා කරනවන්නක් සට කමටහන භාවිතා කරන්නක් පෙර අර සභවා පස්සා කරන්නන් ගුණේවත්තියෙන් නොනඒ ගුණේ නැතියට මේ කමටහනක් වැඩෙන්නේ ඒත් හැමදාම් මතක් වන්න ඉති අදවසත්වය පැදිලිකිරම් ටිකත්රගන්න සම කරගණ යන භාවනාව තවතාවත් දියුණු කරගැනීමටතයි මේ ධර්මානකූලව පැදිලිරීමම් කරන්නේ නැතිව මේ ඉගැනගන අරකාමටහන අඩු කරන්න කියලා නෙවෙේ අද දවසෙත් උපරිමේ ඒත් බුදුහාමුතුර දේශනා කරපු හාරේෂ්ටාංග මාර්ගය වැනේකායන් ක්‍රම ක්‍රමය අඩුගමනය කිරීමට සක්ති දහිරිය ලැබේවා කියන පාර්තනාවෙන් මේ අන්ශසන අවසානක කන්න හැමදිනටම තිරුවන් සරන්න.